යි පුවන්දුවිපුතේ අද හතර ශ්‍රීණී දරුවන්ට කියවීම පාඩමක් මේ දැන් කරන්නේ. ඔදු විපුතේ ඔගුලින් පොත් අරගන්න ඒ වගේම මේ පාඩම ම ගත්තේ ඔගුලින් පෙළ පොතෙන් අධ්‍යාපන ප්‍රකාශනතය පර්මෙන්තුුන් දීලතින පොතෙන් ඔ උතල හරවගන්න දා හතර පාඩම ඇැත්ත නාමය පිටටුව. දාහතර රබන්වයමු දූම්තා. පුතල රබන් වයලතිය නොද රබන් අහලතින රබන්ධනව හලනං ඇතිනේද. ඕ අපි බලමුෝ රබානවාදන බාණ්ඩයකි. රබාණෙන් වාදනය කරන පද රබන් පද ලෙස හැඳෙන්වේ. රබානවාදනය කිරීම හෙවත් රබන් ගැසීම අපේ පැරණි ජනක්‍රේඩාවකි ඔහ දරුවනි මේ පැරණි ජනක්‍රීඩාවක් කියන මේ රබන් වාදන. රබන මතකති යන වාදන බානය. රබන් පද ලෙස හැදින්නන මේ වාදනය කරනකට ඒ කියන කවි නැත රබන් පද. අතීතයේ අප රට වැසියෝ මගුල් ගෙවල්වල රබන් වයා විනෝධ වූහ සිංහල අවුරුදු කාලයට, රබන් වයමින් නැටුහ අතීතේ ආගමික උත්සවලදී රබන්වයු බව අප අසා තිබේ මේ සඳහා භාවිතා කරන ලද්දේ මහාරබාන හෙවත් බාංකු රබානයි රබාන එකස්බෙරේ නමින් හඳුන්වා තිබේ ඔුදුුවපුට ඉස්සන මඟගුල්ගෙවලල රබන්වාදනය කරවා වාදන කළ ගොලු විනෝධ වෙනවා ඒ වගේම අවුරුදු කාලෙටත් රබන් වයමුින් නටනවගුල දැනුත් තෙව දකින ඇති රූපවාහි නහම නැත්තවුලෙන් ගම්බදවල දකිනවා ඒවගේම ආගමික උත්ස වලත් රබන් වයිල තිනොයි කියලා කියනවා ඒ මේ සනාත් ගන්නේ මහා රබාන එකද කියන තවනමක් තමයි බංකු රබාන ඒ වගේම රබානට එකැස් බෙරේ කියලද කියනයි කියලා තියෙන රබන් පද වාදනය මෙන්ම ගායනෙද විනෝධ ජනකය. රබන්පද ගායනා කර එය වාදනය කරන අයුල් පෙන්වීම ඇතමුන්ට විනෝදයකි. මේ පාඩමට ඇතුළත්වන්නේ එවැනි රබන් පද කීපයකි. ඔුදුුවේ පුතේ මෙතන රබන් පද ගැන කියවෙනවා. ඉති රබ පග වාදනය කරන්න තරි ලස්සන දෙයක් හරි. ආස දෙ ඉතින් මේ රබන් පදකීපයක් මේ පාඩමේ කියවෙන්නේ ගඟෙන් එකොඩ ගඟ අසබට ගසක පැණි දොඩම්, තකදොන් ගසක පැණි ඩොඩම් තකදොම් ගසක පැනිි දොඩම් උපුති මේේ ලස්සන රබන් පදයක් උතලගේ පොතලා සුව පිටුව තාක දංදෝන්තාකදුම්දුුම් තේකමල් පිපිලා ඔන්න බලංසකි මෙන්න බලංසකි පාරට අතුනැමිලා වමත හුරුයි දෝන්තා, දකුණ හුරුයි දෝන්ත, වමතහුරුයි දකුණහුරුයි දෙකම හුරුයි දෝන්තා. ඇපුතලා පුරුදුුවෙන්න්න මේ වගේ රබන් පද ගයන්න. ද කරන්න රන් රමුටන් ගස් දෙකයට ගිනිකුකුලන් පස් දෙනයි උන්ට කන්න බද දෙන විටඋනුත් එක්ක ලස්සනයි අපේ ගෙදර තුන් දෙනයි උඩහ ගෙදර තුන් දෙනයි පහල ගෙදර තුන් දෙනයි තුන් පොලේම නව දෙනයි රෑණගීරව් නටතේ ගුද්දන් පේර දොඩම් වැටතෙයි විටින් විට පේර දොඩම් වැටතෙයි ඕදුවපුතේ මේ රබන් පද මතකතියා එ හිස්ටැම්පුරණ දෙන්න පුළුවන් එ ප්‍රශ්නාහන පුළුවන් හොදට එ කටපාඩම් කරගන්න දයපුතේ අපි බලමු අවබෝධය අසු දෙක පිටුව පාඩම කියවා ප්‍රශ්නවලට උත්තර දෙන්න. රබ්බන් වාදනය කරන අවස්ථා මොනවාද. රබන්වාදනය කරනම් මගුල් ගෙවල්වල සිංහලවුරුද්ධට ආගමික උත්සව වලට. රබාන හැදිවීමට යොදාගත් වෙනත් නමක් පාඩමෙන් හඳුන්වන්න මෙතන සඳහන් වෙනවා, රබාන හඳුනනවා බංකු රබාන එකැස් බෙරය නමින් හැඳැෙන්වනම්. මහා රබාන කෙලත් හැඳන්නවනම් උකුලනි එකන් හමක් ලියාන පුළන්. දනල පාඩමී කියවෙන ජනක්‍රීඩාව කුමද පාඩම කරෙන් ජනක්‍රීඩාව රබන් ගැසීම. ඔහුදුේ පුතේ මේ පාඩම මංදා ලතින ලිංක එකක් ඒ ලිංක කලික්ක ලබලලා නේමයි ප්‍රශනල්ඩ උත්තර දෙන්න. ඔබුලන් යාලුවන් එක්කෂයාා කරගන්න අමත කරන්න එපා අපි ඒළංග වඩියකනු හමෙමු. ඇතකල් ආයිබෝවන්.